විශේෂයෙන්ම මහජන උපෝිතා කොමිසම ලංකාව විදුලි බලමාලයට අවසර දුන්නා කියලා කියනවා. දැන් මේකත් එක්ක රටේ ජනතාවට හැඟෙන්නේ මේ ජනතාවට විදුලිය පාවිච්චි කිරීම අහිතකර නිසා මහජන උපෝිතා කොමිසමෙන් නිර්දේශ කළා පෑ දෙකක් කපන්න වගේ. මහජන උපෝිතා කොමිසම ස්ථාපිත කරනකොටත් අපි ඉතාමත් පැහැදිලිව විරුද්ධ වුණා. මේක ලංකා විදුලි බල මණ්ඩලයට තවත් මරාලයක් කියලා. විදුලි බල මණ්ඩලය තෙල් ඩීසල් ටික ගන්න දුවන්න බැරි තත්ත්වයක් යටතේ අද රජය මැදිහත්වලා තමයි මහජන උපෝිතා කොමිසම රත්තු කරද්දී මහජන උපෝිතා කොමිසම ස්ථාපිත කරපු මුඛ්‍ය පරමාර්ථය තමයි රටේ ජනතාවට අඛණ්ඩ විදුලිය දෙන්න, නිසි වෙලාවට සලසුම් හදන්න, ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයෙන් යම් පාරිභෝගිකින්ට හානියක් වෙනවා නම් ඒක අවම කරගන්න තමයි මේ උපයෝගිතා කොමිසම හැදුවේ. දැන් අද දැන් රටේ ජනතාවට හඟවනවා මේ මහජන උපෝිතා කොමිසමෙන් කිව්වම තමයි විදුලිය කපන්නේ. නේද වෙන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඇත්ත කතන්දරයක් තියෙනවා. හැමෝම දැන් අඳුරේ අතපත ගාමින් ඉන්නේ. ඒ නිසා දැන් අමාත්‍යාංශයේ බලදායන්ට උත්තරයක් නැහැ. රටේ සියලු සේවාවන් ඇද වැටලා තිබෙන්නේ. විදුලි බල මහජන උපෝිතා කොමිසම පෑ දෙකක් කපා නිර්දේශ කරනකොට විදුලි බල මණ්ඩලෙන් කියනවා පෑ දෙකක් කපන්න ඕන නම් තමයි අපි කපන්නේ කියලා. මහජන උපෝිතා කොමිසමෙන් කියනවා කපන්න අපෙන් අවසර ඉල්ලුවයි කියලා. තෙල් සංස්ථා භාර ඇමතිවරයා කියනවා විදුලි බල මණ්ඩලේ බිලියන 91ක් ණයයි. ඒ නිසා විදුලි බල මණ්ඩලේ ණයට තෙල් දෙන්න අපි සැහැති නැහැ කියලා. තෙල් සංස්ථායි සභාපති සුමිත්‍රි සිංහ මහත්තයා කියනවා විදුලි බල මණ්ඩලේ සාමාජිකාරිවරයෙක් ඇහුවම එයා කිව්වයි කියලා නැප්තා හෝ ජවිතෙල් ගෙන්නා දීමට පුළුවන් මුදල් ගෙවනවා නම් කියලා. එතුමා කිව්වයි කියලා කියනවා ඩීසල් බලාගාර වලින් අපි ඩීසල් වලින් දුවන්නම් කියලා. බරපතලම තත්ත්වයක් තිබෙනවා. රටේ ජනතාව මුලා කිරීම සඳහා අඳුරු යටපත් ගානකක් තිබෙන්නේ. මේක ගෑස් ප්‍රශ්න නෙමෙයි. මේක තෙල් ප්‍රශ්නට එහා ගිය බරපතල ප්‍රශ්නයක් වෙනවා. විදුලිය ඇනහිටීම සිද්ධ වුණොත් ඇනහිටීම සිද්ධ වෙනවා නිශ්චිත මොහොතකදී කිසිම විකල්ප වැඩපිළිවෙලක් නැහැ. ඇතැම් මාධ්‍ය පවදන් අපෙන් අහනවා මොකක්ද වෙන විකල්පය කියලා. ලෙඩා මැරෙන්න කලින් අපි කිව්වා ලෙඩා බේරගන්න තියෙන ක්‍රමවේදයන් මෙන්න මේවා. වෙලාවට බලාගාර හදන්න. එතන අදාළ කරන ප්‍රතිපත්ති තීරණ ගන්නනේ පාර්ලිමේන්තුවේ. අදාළ සැලසුම් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළා. විදුලි බල මණ්ඩලයේ චෝදනාවක් නැහැ. ඒ ප්‍රතිපත්ති තීරණ තමට ලැබෙන වාසිපංගුව බල්ලා ගත්තේ පාර්ලිමේන්තුව. හිටපු දළස් සභාපතිවරයා ඇමතිවරේ ඇදුරේ බාරගත්තා මං කිව්වා මේ මාපියව තියෙන දේවල් නා මිසක් විදුලි බල මණ්ඩලය නෙමෙයි කියලා. සත්‍ය තේරුම් ගන්න ඕන. දැන් ප්‍රශ්නේ උග්‍ර වෙලා. දැන් ලෙඩා මිය ගිහිල්ලා තියෙන්නේ. දැන් වලදමනව හැරෙන වෙන විකල්පයක් නැහැ. දැන් අපෙන් විකල්ප අහන්න එපා. අපි කියන්නේ රටේ සියලු ජනයාට අඳුරේ ඉඳ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වැඩි ඈතක් නැහැ. කොරෝනා උවදුර නිසා රාජ්‍ය ආයතන වැහුවා වගේ විදුලි බලය පවත්වාගෙන යන්න අඛණ්ඩ විදුලි බලය දෙන්න බැරි වීම නිසා රාජ්‍ය ආයතන වැහිීමේ තීන්දුවක් පවා ගන්න සිද්ධ වෙයි ඉස්සරහට. සේවකෙයින්ට රජයේ සේවකෙයින්ට පෞද්ගලික සේවක නිවාරු දෙන්න වෙයි. විදුලි බලය නැතුව මේ කර්මාන්ත ආයතන රට පවත්තන් යන්න බෑ. එහෙම වුණොත් අර කොරෝනාව වගේ නිවාරු දීලා මිනිස්සුන්ට ගෙවල් වලට ඉන්න කියන වැරෙන්න වෙන විකල්පයක් ආණ්ඩුවට. එහෙම නැත්නම් විකල්පයක් තිබෙනවා විදේශීය රටවල් වලින් බාච් නැව් වලින් නැව් වල සවිකරන ලද ජෙනරේටර් ගෙනල්ලා වරාය අවට ස්ථාපිත කළා රට ඇතුළේ විදුලිය දෙන්න ඕනකෝ තිබෙනවා. එහෙම ගෙන්නනවා නම් ඒ රටවල් ඉල්ලන්නේ ඩොලර් වලින් තමයි බිල ගෙවන්න ඕනේ. එහෙම කරන්නත් විකල්පයක් විදියට අද ආණ්ඩුවට තමගේ මුදල් විදේශ මුදල් සංචිතේ හිඳිලා ඩොලර් නැහැ. ඒ නිසා අද අන්තෝජටා බහිජටා සිද්ධියක් වෙලා තිබෙන්නේ. කිසිම විකල්පයක් නැහැ. රට අඳුරේ තියෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.